වසර 10ක පමණ කාලයන් තුල සියලුම රජයන්ගෙන් අපි ඉල්ලීම් කරා කිසිම ප්‍රතිචාරයක් දැක්වීමක් සිද්ධ වෙලා නැහැ. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය. නාලක්ස් සේවා ව්‍යවස්ථාව සකසා දීම සහ දීමනා කමිටුවේ අනුමැතිය හිමිපු නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් පානදුර පරත්ත බටහිර 672 ඩී ග්‍රාම නිර්ධාරී වසමේ නිවසක සිදු වූ ස්වභාවික මරණයක් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් අද උදා වී තිබුණා. ග්‍රාමසේකේ නම් කියලා කිව්ව තාම නැහැ. එඩවර වර්ජනේ හරියන්නේ නැති. මලින් මල් සලාර ගිනියන්න සකස් කරගන්න ලැබුණොත් ඇති. රජ නිලධාරීන් 5 දිනේ කොට්ටාසෙකට ඉන්න වැඩ පවරන්න නැතුව මේ වගේ වැඩ කිරීමෙන් අපහසුතාවයට පත් වෙන්නේ මේ වගේ අහිංසක දුප්පත් මිනිස්සු. ග්‍රාම නිර්ධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ජනතාව මෙවැනි අපහසුතා රැසකට ලක් වෙමින් සිටිනවා. මම මගේ ඇඩ්මිට් වෙන්න තියලා ඒකට ලියුමක් ගන්නවන මහත්තයාගෙන් දැන් දවස් 3ක් ආවා තාම හම්බුන්නේ නැහැ. ග්‍රාම නිර්ධාරීවරුන් පවසන්නේ ජනතාව අපහසුතාවයට පත් නොකර හැකි ඉක්මනින් සිය ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙසයි. වසර 10ක පමණ කාලයන් තුල සියලුම රජයන්ගෙන් අපි ඉල්ලීම් කරා කිසිම ප්‍රතිචාරයක් දැක්වීමක් සිද්ධ වෙලා නැහැ. දිවයින පුරාවට මේ රාජකාරී කිරීම සඳහා තමන්ගේ වැටුපෙන් අවම වශයෙන් 130ක් ඉක්ම වූ මුදලක් වියදම් කරන්න තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ග්‍රාම නිලධාරියාගේ දුව දරුවන්ගේ අනාගතය සකස් කරන්නට මහජන සේවාව පවත්වාගෙන යන්නට ඒ කියන කරුණු කාරණා සියල්ල ඒකාබද්ධ වෙනකොට ග්‍රාම නිලධාරියාගේ ජීවිතයේ සහ ඔහුගේ පවුල් පරිසරයේ දිනෙන් දින ප්‍රපාතයට යන තත්ත්වයක් තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ